තමිල් සිනමාවෙන් සමුගත් කවියා සුමිත්‍රා පීරිස්. 1934 මාර්තු මාස 24 වෙනිදා අවිස්සාවේල්ලේ බොරළුගොඩ ගුණවර්ධන පරපුරේ පුරුකක් ලෙස සුමිත්‍රා ගුණවර්ධන උපත ලැබුවා. පාසල් අධ්‍යාපනයෙන් පසු සිනමාවට ඇල්මක් දැක් වූ ඇය චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳව ලන්ඩන් චිත්‍රපට තාක්ෂණ පාසලෙන් හදාරා දේශීය සිනමාවට එක්වනවා. එලෙස සිනමාව හදාරා විදෙස් අධ්‍යාපනයෙන් පසු සිනමාවට එක්වන ප්‍රථම කාන්තාවද ඇයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගේ දෙවන චිත්‍රපටය වන සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරියක් ලෙස ඇය ලාංකේය සිනමාවේ ගමන්මග ආරම්භ කළා. 1964 ජූනි මස ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමගින් යුගදිවියට එළඹෙන සුමිත්‍රා පීරිස් එතෙක් මෙතෙක් මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාවද වනවා. සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා නිර්මාණයන් සම්භාව්‍ය උසස් සිනමාවක ලක්ෂණ මෙන්ම පොදු ජන හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටද වනවා. සිනමා අධ්‍යක්ෂණයෙන් මෙන්ම සංස්කරණ ශිල්පයෙන්ද දස්කම් පෑ ලංකේය සිනමාවෙන් ජාත්‍යන්තර සම්මානයට පත් පළමු අධ්‍යක්ෂවරියද වන සුමිත්‍රා පීරිස් මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් සම්භාවනාවට පාත්‍ර වුණා. ගැහැණු ළමයි, ගඟාන්තර, යහළු යෙලි, සාකර ජලය මදි හැනුවා ඔබ හඳා, ලොකු දුව, දුවට මවක මිස සහ සක්මන් මළුව සුමිත්‍රා පීරිස්ගේ සිනමා ගෙත්තමේ සදා නොමැකෙන මතක සටහන් බවට පත් වුණා. අභාව ප්‍රාප්ත වන විට සුමිත්‍රා පීරිස් මහත්මිය 88 වැනි වියෙහි පසු වුණා. සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය හෙට උදෑසන සිට කොළඹ හැව්ලොක් ටවුන්නේ පිහිටි ඇගේ සොහොයුරියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනවා. සිංහල සිනමාව තම නිර්මාණාත්මක බවින් කාව්‍යාත්මක කළ සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.